අනි ප්‍රමාන්තයන අද අපි මෙනෙහි කරන්නේ එස්තර්ගේ කියවීමම කියවීමම ගොඩනැගෙන තැන අපි දැක්කා උත්තර රාජ්‍ය දක්ෂිණ රාජ්‍ය දක්ෂිණ රාජ්‍යයේ බැබිලෝනියාව අල්ලගෙන ඉන්න තැන පර්ෂියාව දක්ෂිණ රාජ්‍යය යටත් කරගන්න යටත් කරන රාජ්‍යයේ පර්ෂියාවේ රජතුමා සයිරස් දක්ෂිණ රාජ්‍යයට යුදා ජාතිකයන්ට නිදහස දෙනවා නැවත දේශරම මාලිගාව හදන දෙවියන් අස්පත් කරනවා එතන මේ මාලිගාව හදන්න යන තැනදී සෙරුබාබෙල් කියන නායකයෙක් එක්ක පිරිසක් යනවා ඌ අන්‍ය ජාතිකේ ඊට පස්සේ එස්රත් එක්ක ඊළඟ පිරිස යනවා එතකොට මේ 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 පිරිස දේව මාලිගාව හදන්න ඉඩ දෙන්නේ නැහැ මොකද සෙරුබාබෙල් කියන්නේ අන්‍ය ජාතිකයෙක් නිසා මිනිස්සු එකට ඉඩ දුන්නේ නැහැ මගේ ප්‍රමාදේ તો ඒ ඉඩ දෙන්නේ නැති තැන දෙවියන් වහන්සේ අරට අනතුරු අඟවනවා එයාලගේ ජීවිතේ පුස් වෙච්ච විදිය පොත්තක් විතරක් ඇතුලේ සාරයක් බරක් ගැඹුරක් පිරිච්ච කමක් නැතිකම. එතන යාල ගුණාන් දේවල් කරාට යාලගේ ජීවිතේ තේරුමක් නැති වෙලා. ගුණාන් දේවල් ලබා ගත්තට යාලගේ ජීවිතේ පිරිච්ච කමක් නැති වෙලා. මේක ඔබ මගේ ජීවිතය කලමන්නට වන දෙයක්. කේ ස්වාමීන් වහන්සේ කියන්නේ බලන්න. දිවසිවර හග්ගායි මගින් ෂෙල්තියල්ගේ පුත් ජුදායි ආණ්ඩුකාර සෙරුබාබෙල් වෙතට ජෙෂුෂාදාකේගේ පුත් උත්තම පූජක ජොෂුවා වෙතටත් එවූ පණිවිඩය මේ වේ. දේව මාලිගාව නැවත ගොඩනැගීමට නිසි කාලය පැමිණ නැතයි මේසනක කියති සියලු බලති සමිධාන වහන්සේ වදාරසේ. එවිට මේ පණිවිඩය දිවසේවර හග්ගායි මගින් උන්වහන්සේ ප්‍රකාශ කරසේක. දිවසේවරයා කතා කරන්න එයාලගේ ජීවිතයට අභියෝගයක් එක්ක. ඔබ හිතනවා තාම දේව මාලිගාව හදන්න ඕනේ නැහැ කියලා. මගේ ජනෙනි මාගේ මාදේව මාලිගාව නටුමුන් වී තිබියදී නුඹලා මනහර මන්දීරවල ජීවත් වීම සුදුසුද? දැන් ඉතින් සර්වප්‍රාක්‍රම සම්විධාන මාසයේ මෙසේ වදානසේක. අප්‍රමාණතෙනි. ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේට ඔබ දෙන තැන. ඒක ගැන හිතලා බලන්න. ඔබගේ ජීවිතයේ උන්වහන්සේට ඔබ ඔබගේ හිතේවල් ඔක්කොම කරලා උන්වහන්සේට දෙන දේ රොඩ්ඩක් වෙලා තැන. හපල හපල විසිකරන හපයක් වෙලා උනාසිට දෙන තැන උනාසික ඔබගේ දවසේ වෙලා උනාසිට දෙන්නේ කොහොමද? ස්වාමිනාසේ අද ඔබට අනතුරුම් කරනවා මගේ මාතේ. යකා බලාගෙන ඉන්න මේ තැන ඔබගේ ජීවිතෙන් ගන්න සියුම් කපටි විදියට. ඒක අපි දකින්නේ ස්වාමි ජුවන්තුමාව මරණ විදිය හෙරොද්ද. ඒක එකපාරුන්නේ. හෙරොද්ද හෙරොද්ද ස්වාමිනාසේගේ වචනේ ඇහුනේ ස්වාමි ජුවන්තුමා හරහා. එතකොට හෙරොද් හෙරෝදියාසව විවාහ කරගද්දී පිලිප් හෙරෝදෙන් හෙරොද්ගේ මල්ලිගේ බිරිඳ පිලිප්ව කාම මිත්‍යාචාරාත්මක විදියට විවාහ කරගත්තා. ස්වාමීන් වහන්සේගේ පණිවිඩය හෙරොද්ෙන් නිස්සාරු ජුවමහර. හෙරෝදියාස එක හෙරෝදියාස යක්ෂයා හෙරොද්ෙස පාවිච්චි කරනයි ස්වාමීන් ජුවමගේ හඬ මරන්න. දෙවනාසේ හෙරොද්ට කතා කරේ තනේ. එකපාර වෙන්නේ නැහැ. හෙරෝදියාසගේ වචනේ අහලා ස්වාමීන් ජුවමතුමාව හිරගත කරනවා. පියවරෙන් පියවර වෙන්නේ එක. හිරගත කරයින් පස්සේ හෙරෝදියාස්ගේ දුව සාවුජ හෙරෝද්ගේ විපන්දින සාදේදී රංගනක්වලා මනදොල පිනවලා ගන්න පුළුවන් මෝඩම තීරණය ගන්නවා රටෙන් භාගයක් වුණක් දෙන්න කියන දන්නේ. ඉල්ලන්නේ සාවුජ අම්තුමාගේ හිස. සම්බන්ධතාවය කපලා දානවා. මගේ ප්‍රේමවන්තනේ ඔතනයි යකායන්නේ. ඊට පස්සේ බලන හිරොද්ගේ ජීවිතය මේ සම්බන්ධතාවයේ කැඩුනායින් පස්සේ අර ශ්‍රාවක ජෝන්තුමාගේ හිස තමයි ගසා දාන්නේ. ඒ හිස තමයි වෙන් කරන්නේ. හැබැයි වෙන් කරන්නේ වෙන් වෙන්නේ ස්වාමීන් වහන්සේගෙන් හිරොද්ව. ශ්‍රාවක ජෝන්තුමා වෙන් වුණේ නැහැ. උන්වහන්සේ හිස ඔබම ආවයව හිරොද්ව වෙන් වෙනවා. එතනින් වෙන් වුණායින් පස්සේ අර බෙල්ල කැපිච්ච කුකුලෙක් වගේ හතර වටේ දඟලනවා තේරුමක් නැහැ. හෙරොද්ගේ ජීවිතේ පරණ්ඩලක් වෙනවා පුස්සක් වෙනවා තේරුමක් නැති වෙනවා. හෙරොද් ඒකයි කියන්නේ එතන යුව රජ හෙරොද් උන්වහන්සේ කළ සියල්ල අසා අතිශයින් විය පටල වෙනවා. ඒ කියන්නේ ඒක පිස්සු වටනවා විරු වටනවා වියවුල් වෙනවා. ජේසුගේ කතා අහන්නේ ඇයි? එසේ වූ ජොහන් මලවුන් කෙරෙන් උත්තාන වී කියා සමහරුන් එලියා පාලව කියා අන් සමහරුන් පෙරසිට දිවස් වරංගින් කෙනෙක් උත්තාන විය කියත් කී බැවිනි.
එක එක කෙනා එක එක කතා අහනවා කියනවා. සාවකජව මැරුවා කියලා හෙරොත් නිවනක් නැහැ මගේ ප්‍රමාද. නිදහසක් නැහැ. පක්ක ලැබිලා උල්ලුව කඩාගෙන කල්පනා කරනවා. එවිට හෙරොත් මම ජෝහන් ගේ හිස සිඳ දැනෙමි. එහෙත් මට සැලවී ඇති මේ බඳු දෙය කරන මේ තැනැත්තා කවරින්ද ඇසිය. උන්වහන්සේ දැකීමට ඔහු උන්වහන්සේ දැකීමට වෑයම් කළේ. මම මැරුවා සාවකජවතුමා. එක 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 පාපීනාවක් වා. පීනාවක් මම මැරුවා මට මොකද ලැබුණේ? ඒ කියන්නේ එතන මේ මරණයත් එක්ක හෙරොත්ගේ ජීවිතේ පටලැවෙනවා. අර්ථයක් නැති වෙනවා. ස්වාමිනාසේ කියන්නේ අද හග්ගයි පණවිඩයේදී කියනවා මගේ ජනේනි නොබලගේ ජීවිත පිළිවෙත ගැන සිතා බලන්න. ඔබ අසාර්ථකත්වයේදී ඔබගේ ජීවිතය අසහ බලන්න මොකද පිළිවෙත? නොබලා බොහෝසේ වපුර නම් ලබාගත් අස්වැන්න සුළුය. කන නමුත් තෘප්තියක් නොබලාට නැත. බොන නමුත් සෑහීමක් නැත. අඳින නමුත් උණුසුමක් නැත. මුදල් හම්බ කරන්න එය හම්බ කරන්නේ හිල් ඇති පසුම්බියකට දමන්නට. හම්බ කළ දාන පර්සකේ හිලක්. ඔක්කොම වැටෙනවා. සමහරට ඔබත් මහන්සි වෙලා දේවල් කරනවා ඉතුරු කරනවා. හැබැයි කරගන්න දෙයක් නැහැ. චීසේ කිසිම පෞල් ජීවිත තෘප්තියක් නැහැ. කිසිම සන්තෝෂයක් නැහැ. ජීවිතේ එහෙම තැනක තියන්නේ ඇයි? ඔබ ඔබගේ මාලිගා හදාගෙන දේව මාලිගාව හදන්නේ නැතුව දෙවන් වාසගේ තැන ඔබගේ ජීවිතය දෙන්නේ නැතුව මගේ ප්‍රමාතින ඔබ මොනතරම් ස්වාමීන් වහන්සේට හොඳම සහ ප්‍රථම සහ හොඳම වෙලාව දෙන්නේ නැතුව ස්වාමීන් වහන්සේට හොඳම දේ ජීවිතේ දෙන්න නැතුව හොඳම තැන දෙන්න නැතුව ඔබ මොනව කරත් වැඩක් නැහැ. ඒ මොනව කරත් තේරුමක් ඔබට හිටින්නේ නැහැ. ස්වාමීන් වහන්සේ ඔබට අනතුරු අඟවන්නේ නිසායි. අනතුරු අඟවනවා. ඔබ උපයන දේ ඔබ හම්බ කරගන්න දේ ඔබ භුක්ති විඳින දේ කිසි තැනක තෘප්තියක් නැහැ. ඔබ උනාසේ අහනවා හිතා බලන්න මගේ මන්දිරේ කොහෙද? ඔබගේ ශරීරය උනාසේ මන්දිරේ ශුද්ධාත්මගේ මන්දිරේ මේ ජීවිතය තුළ උනාසේ දිලා තියෙන මොන තැනද? උනාසේ කියනවා සර්වපරාක්‍රම සම්මානසේ මෙසේ වදාමසේක. ඔබලාගේ ජීවිත පිළිවෙත බල සිතා බලන්න කඳුකරයට ගොස් ලීගෙන උත් මා ප්‍රසන්න වන පිණිසද මට නිසි නමස්කාරය ලැබෙන පිණිසද දේව මාලිගාව නැවත ගොඩනගන්න කඳුකරයට ගිහිල්ලා ලීගෙන්න කඳු මුදුන සමිදුන අභිමුව සමනාසේව හමුවනේ කඳු මුදුනේ මොසස් එලියා ජේසු කඳු මුදුනේ හමුවනේ යඥාවේ ගැඹුරේ ස්වාමීන් වහන්සේ කඳු මුදුනේ හමු වෙලා ස්වාමීන් වහන්සේ ලී කියද්දි කුරුසේ ලී කඩක් කුරුසේ බලය අයිති කරගෙන ඔබගේ ජීවිතය ගොඩනගා ගන්න ආරාධනා කරනවා. ජීවිතේ ස්වාමීන් වහන්සේගේ තැන ගොඩනගා ගන්නට. ස්වාමීන් වහන්සේ ඔබ ජීවිතේ දෙන තැන ගොඩනගා ගන්නට ආරාධනා කරනවා. උන්වහන්සේ ජීවිතේ මුල්ම තැන දෙන්න. නැවත ඒ ගැඹුරු යාඥාවේ ස්වාමීන් වහන්සේට අයිති තැන දෙන්න. නැස් කියනවා තෘප්තියක් නොදෙන දෙයට වෙහෙසවන්නේ මන්ද? ආහාරක් නොවන දෙයට මුදල් වැය කරන්නේ මන්ද? මාගේ වචනය අසා පිළිපැද හොඳම ආහාරය වළඳා තෘප්තිමත් වන්න. බ්‍රස්බුව පුරවන්න පුළුවන් උනාසිර විතරයි. යකාගේන ගල් පාන් කරගෙන එක කරන්න බෑ. සම් ජේසු කියන්නේ එකයි. ස්වාමීන් වහන්සේගේ මුවින් නික්මන සෑම වචනයකින්ම මම ජීවත් වෙන්නේ. මිනිසා කෑමෙන් පමණ ජීවත් වෙන්නේ නෑ. එනිසා කෑමට පුරවන්න බැරි දෙයක්. තිබහට වතුරට සංසිඳවන්න බැරි දෙයක්. ඇඳුමකට වහන්නට බැරි දෙයක්. උණුසුම් කරන්න බැරි දෙයක්. ස්වාමීන් වහන්සේගේ ආදරය තුළ ඔබට ලැබෙනවා. එනිසා ඒ ආදරය වෙන් එතනයි ඔබ පිළෙන්නේ. සදාතනික තෘප්තිය ඇතරයි තියෙන්නේ. ඒ තෘප්තිය අයිති කරගන්න උන්වහන්සේගේ මధుර සද්ධානන්නට ජීවිතේ හොඳම තැන සහ මුල්ම තැන ප්‍රථම තැන උන්වහන්සේට දෙන්න. ආමෙන්. ජෙස්පිලේ.